right අපි arrays ගැන කතා කරමින් හිටියේ මම කිව්වා දැන් මෙතන array එකක් භාවිතා කරන්න මොකටද එක variable එකක multiple values store කරගන්න තමයි java arrays භාවිතා කරන්නේ මේ විදිහට variable භාවිතා කරන්න පුළුවන් හැබැයි එකතර එක variable එකක් නෙමෙයි variables කීපයක් use කරලා තමයි name තුන තියාගන්න වෙන්නේ නමුත් අපි දැන් try කරන්නේ එකම variable එකේ එකම variable එකක मल्टीपल वैल्यूज त्यागा ඊළඟට array එකකට values assign කරන්නේ කොහොමද? array එකකට value assign කරන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් මෙතන තියෙනවා තව එකක්. We have now declared the variable that hold an array of string to insert value to it we can use array literal place the value in comma separated list inside the curly brackets. හරි. මෙන්න මේ විදිහට array එකක් හදන ගමන් ඒ array එකට value assign කරන්න පුළුවන් ඒක එක විදියක් මේ බලන්නකෝතේ දැන් string array එකක් හදුවා cars කියලා මේ square bracket එක මෙතන තියෙන්නත් පුළුවන් මෙතන තියෙන්නත් පුළුවන් ගැටලුවක් නෑ හරි මේක දෙපැත්ත මාරුනයි කියලා බාධාවක් නෑ හරි string cars කියලා හදලා තියෙනවා values ටික curly brackets ඇතුලේ comma separate කරලා assign කරන්න පුළුවන් इंडेक्स අපි ප්‍රෝග්‍රෑමින් වල කවුන්ටින් පටන් ගන්න එකෙන් නෙමෙයි 0 වලින්. එතකොට world වල කියන්නේ 0 ඉන්ඩෙක්ස් එකේ තියෙන එකක්. BMW 1 වල, Ford 2 වල, Mazda 3 වල. එහෙනම් දැන් බලන්න car වල 0 ඉන්ඩෙක්ස් කියන්නේ මොකද්ද? ඔන්න මම out කරගන්නවා. world වල කියලා ඉන්නේ. දැක්කද? ඊළඟට මට ඕන නම් car වල second ඉන්ඩෙක්ස් එකේ මොනවද තියෙන කියලා කියන්න බලන්න. අතර කියන්න පුළුවන් සෙකන්ඩ් ඉන්ඩෙක්ස් එකේ මොනවද තියෙන කියලා. ඉක්මන් ආන්සර් එකක් දෙන්න මට. Ford. Right. Good. Right. ඔය බලන්න. හරි. එහෙනම් ඔන්න බලන්න. අපි මේ ක්‍රමයට දෙනියට යම් array එකක් declare කරන ගමන් initialize කරලා තියෙනවා මෙතන. අපි අන්න ඒ ක්‍රමයට array එකක් හදලා array element එකක් print කරලා බලන්න. හරි ඉක්මනට මට කරලා බලන්න කියලා. මත දැන් බලමු එතකොට මේ string sorry car වල දැන් අපි බලමු car array එකේ දෙවෙනි තැන තියෙන element එක වෙනස් කරන්න අන්න මම මොකද කළේ දෙවෙනි ඉඳ තියෙන තැන එක වෙනස් කරනවා කාවල සෙකන්ඩ් ඉන්ඩෙක්ස් එකට ටොයෝටා කියලා දාන දැනට තියෙන ෆෝඩ් කරලා මම ආයෙමත් print out එකක් sorry මේ system.out එකක් ගන්නවා අන්න මම රන් කරනවා කලින් තිබේ ෆෝඩ් දැන් තියෙන්නේ ටොයෝටා මම මේක දාන්න උත්සාහ කරනවා third එකට දැන් එතන මොකද වෙන්නේ මම තර්ඩ් එක print එකක් ගත්තේ නැහැ. තර්ඩ් එක අර බලමු. අන්න එතන තියෙන්නේ Toyota. තර්ඩ් කියන්නේ Mazda නේ. මම මේකට assign කරන්න උත්සාහ කරනවා fourth එකට. කළා. fourth index එක access කරනවා. error එකක් යනවා. කොතනද error එක යන්නේ? line 12. මොකද්ද මේ error එක?
මේව එක තමයි හොඳ හොඳට බලන්න මේක array එකක් initialize වුණේ මොකද length එක 1 2 3 4කට fourth index එක කියන්නේ 5 වෙනි element එක එතකොට මේ array එකේ capacity එක තියෙන්නේ 4යි elements 4කට විතරයි ඉඳ තියෙන්නේ 5 වෙනිය දාන්න බෑ පහ මතක තියාගන්න මේ 4 කියන්නේ 5 වෙනිය 0 වෙනි පටන් ගන්න එතකොට ඉඳ නැහැ දාන්න හැකියාවක් නැහැ ඒකයි array out of bound exception මේ exception එක මොකද්ද මතක තියාගන්න array index out of bound array index එක range එකෙන් පිට මොකද මේ array එක initialize උනේ 1 2 3 4කට 5කට ඉඳ නැහැ මතක තියාගන්න ඒකයි මේ ප්‍රශ්නේ මම මේ ප්‍රශ්නේ කියලා දෙන්න අවශ්‍ය උනේ හරි එතකොට අපිට පුළුවන් මේකේ array එකක length එක අරන් බලන්න පුළුවන් මේ ඔන්න මං class වල length එක print කරලා බලමු හරි මේක comment මේක අයින් කරන්න මේක error යන නිසා array එකේ length එක 4යි ඔන්න මේ method එක මතක තියාගන්න මේ property එක මතක තියාගන්න මේක property එක arrays වල length කියන property එක හරි length කියන field එක මතක තියාගන්න array එකක elements කීයක් තියෙනවද කියලා ගන්න පුළුවන් array name එක .length කියන එකෙන් ඒක ඉස්සරහ අපිට හරිම වැදගත් වෙනවා හරි මම ඔන්න for loop එකක් දාලා for loop එකක් use කරලා for int I, I equal I initialize කරනවා 0 වලට I equal 0 I less than array dot array k dot length එක මොකද කරන්න ඕනේ I වල value එක increment කර කර යන්න මම එදා for එක කියලා දෙනකොට මේක කියලා දුන්නේ නැහැ නමුත් දැන් මට මේක කියලා දෙන්න පුළුවන් මොකද්ද කියලා ඇයි ඒ දැන් ඔයාලා දන්නවා increment එක දන්නවා I වල value එක 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 වැඩි කරගෙන යන්න හරි දැන් I ඉස්සෙල්ලාම බිඳුවයි ඊට පස්සේ next round එකේදී I 1 වෙනවා 2 වෙනවා 3 වෙනවා 4 වෙනවා මේක තමයි කන්ඩිෂන් එක මේ for එක දුවන කන්ඩිෂන් එක තමයි මේ තියෙන්නේ මේ for එක run වෙන්නේ කොච්චරක් දක්වාද මේ කන්ඩිෂන් එක true වෙනකන් විතරයි run වෙන්නේ array එකේ length එක 4යි අපි ගත්තනේ කලින් array එකේ length එක 4යි එතකොට මෙතන value එක 4ට අඩුව තියෙන තාක්කල් තමයි දුවන්නේ හතරට අඩුව තියෙන තාක්කල් තමයි දුවන්නේ. එතකොට බලන්න බිංදුවේදී එක වතාවක් යනවා, එකේදී යනවා, දෙකේදී රන් වෙනවා, තුනේදී රන් වෙනවා, හතරේදී රන් වෙන්නේ නැහැ. නමුත් අපිට හතරත් රන් වෙන්න ඕන. එහෙනම් මම මොකද කරන්නේ? equal sign එක දාගන්නවා. less than i less than o equal තියෙන තාක්කල් for loop එක රන් වෙනවා. දැන් මම මොකද කරන්න යන්නේ? මේ for loop එකේ හැම iteration එකකදීම s out එකක් ගන්නවා කාවල i වෙනි index එක print කරගන්න. කාවල i වෙනි index එක. i වෙනි index එක කියන්නේ ඉස්සෙල්ලාම i කියන්නේ බිඳුවයි ඊළඟට i කියන්නේ 1යි 2යි 3යි 4යි කියලා ඔන්න print වෙනවා බලන්න output එක out of index යනවා මොකද හේතුව? මොකද හේතුව? ආ right. මෙතන increment වෙනවා එකක්. හරි ඒ නිසා equal එකකින් ගිහිල්ලා බෑ. හරි. right මේ බලන්න volvo bmw ford mazda පුතේ මොකද ඒකට හේතුව කලින් out of bound game එකද පස්වෙනි එකත් access වෙන්න ගත්තා මෙතන සමාන කිරීම දාපුවා ඔන්න බලන්න මේක ක්‍රියාත්මක වෙන හැටි ඉස්සෙල්ලාම i බිඳුවයි එතකොට i වල value එක මෙතන ඉස්සෙල්ලාම ඉන්නේ බිඳුව ඊට පස්සේ මේ increment එක ඇත්තටම වැඩ කරන්නේ මෙතනදී නෙමෙයි මේ increment එක වැඩ කරන්නේ මෙන්න මෙතනදී මතක තියාගන්න මේ increment එක වැඩ කරන්නේ මෙන්න මෙතනදී හරි මෙතන ලිව්වට ඔය වෙනසක් නැහැනේ අපි නමුත් for එකක ලියන්නේ මෙතන මෙතන ලිව්වට මේ increment එක වැඩ කරන්නේ මෙතනදී මම මේ ඔයාලගේ පහසු උදෙසා මම මෙහෙම කරන්න හරි ඔන්න මම මේකත් උඩට දාන්නත් පුළුවන් එතන බෑ එතන දාන්න වෙනවා හරි right ඔන්න බලන්න ප්‍රති ඉස්සලාම i 0 කරගන්නවා මේක ෆස්ට් රවුන්ඩ් එකේ විතරයි වෙන්නේ පළවෙනිම 4 එක පටන් ගද්දි විතරයි මේ ස්ටේට්මන්ට් එක රන් වෙන්නේ
I බිංදුව වෙනවා I වල අගය k වල length එකට වඩා අඩුද කියලා අහනවා. ඒ කියන්නේ 4ට වඩා අඩුද? ඔව්. එහෙනම් බිංදුව වෙනවා මෙතෙන්ට. බිංදුව print වෙනවා. I වල අගය එකක් වැඩි වෙනවා. මෙතෙන්ට එනවා එහෙනම් I වල අගය දැන් 1යි. 4ට වඩා 1 අඩුයි. එහෙනම් 1 print වෙනවා. ඒ කියන්නේ BMW print වෙනවා. එකකින් වැඩි වෙනවා. දැන් I වල අගය 2යි. 2 print වෙනවා. ඊළඟ රවුමේදී I වල අගය 3යි. 3 print වෙනවා. ඊළඟට I වල අගය 4යි. 4 කියන්නේ පස්වෙනි එලිමන්ට් එක වෙනවා. එතකොට 4ට I 4ට වඩා අඩු නැහැ. එහෙනම් මේ කන්ඩිෂන් එක false වෙනවා. false වෙන ගමන් නතර වෙනවා. එහෙනම් උදේ බලන්න ඔන්න for loop එක දුවපු හැටි. මේ increment operator එක වැඩ කරන්නේ මෙතනදී. මෙතන තිබ්බට මෙතනදී නෙමෙයි වැඩ කරන්නේ. මෙන්න මේ for loop එකේ අවසානයේ තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඔතක තියාගන්න. හැම iteration එකම අවසානයේ වැඩ කරන්නේ. නමුත් for loop එක අපි දියන්නේ මෙන්න මෙතන. මම අතන දාලා පෙන්නුවේ වැඩ කරන්නේ විදිහ පෙන්වන්න ඕන නිසා. හරි. මම හිතනවා clear ඇති කියලා. පුතේ වාන්න කියන්න මොන හරි ප්‍රශ්න තියෙනවද clear ද කියලා කියන්න බලන්න මට. මේ දරුව කියන්න මට clear ද? හරි. අන රෙකෝඩින් එකක් තියෙනවා. මම කියපුවා නැවත නැවත අහලා බලලා මේක බලන්න පුළුවන්. හරි. එතන ඔන්න for loop එකක් අරගෙන මම ඔයාලට print කරලා පෙන්නනවා array එකක්. array එකක් භාවිත කරනවා එක variable එකක single variable එක multiple values hold කරගන්න array එකක් භාවිත කරනවා array එකක array එකක් declare කරන්න පුළුවන් curly brackets sorry මේ square brackets එක මේ square brackets මෙතන යොදන්න පුළුවන් මෙතන යොදන්න පුළුවන් වරදක් නැහැ හරි සමහරු මෙතනින් යොදනවා එක ඒක බාධාවක් නැහැ ඊට පස්සේ array එකක් දැන් මේ තියෙන්නේ ඔයාලට array එකක් initialize වෙනවා declare වෙන ගමම්ම array එක initialize කරනවා declare වෙන ගමම්ම initialize වෙද්දී array එකේ element කීයද කියලා array එකේ length එක තීරණය වෙලා තියෙනවා array එකේ length එක දැන් මෙතන 4යි එතකොට මුලින් create වුණ length එකට වඩා වැඩි length එකක් පස්සේ භාවිත කරන්න හැකියාවක් නැහැ හරි මේ length ගැන array එකක් තව create කරන declare කරන විදි ගොඩක් තියෙනවා එතකොට ඊළඟට මම ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම ආයේ රෙකෝඩින් එකක් කරලා දෙන්නම්. තව වීඩියෝ එකක් දෙන්නම් ඉස්සරහට. හරි දැන් මිස් ඔයාලගේ ක්ලාස් එක ගන්න යන්නේ. ඒ නිසා මගේ Zoom එකෙන් ඔයාලා